අයිබෝවන්, අද මම ඕගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද පොලොස් මාළුවක් හදාගන්න කියලා. ඉතින් මේ පොලොස් මාළුවට මම පාවිච්චි කරනද මේ වගේ පොලොස් කෑන් එකක්. මේක ග්‍රෑම් 300ක් විතර බරයි. ඒකට ඕන කරනවා මේ වගේ කපාගත්ත දීලුණු, කරපිංචා සහ රම්ප, ඒ වගේම මේ වගේ ගොරකා, කරදමුංගු, කරාබුනැටි සහ කුරුඳු පොතු. ඊට පස්සේ මම පාවිච්චි කරනවා අමු තුන පහ, මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු. ඒ වගේම අපිට ඕන කරනවා පොල් කිරි. මම ඩ්‍රෑම් 300ක් පොලොස් පාවිච්චි කරන නිසා මම යූස් කරනවා ඩ්‍රෑම් 300 ml 300ක් 350ක් විතර හොඳ පොල් කිරි. ඉතින් මේ ටික තමයි අපිට ඕන වෙන්නේ පොලොස් මාළුවක් හදාගන්න. බලමු කොහොමද හදාගන්න කියලා. මුලින්ම මම කියන්නම් මේකට මුලින්ම අපි කරගන්නකොට මේ ලුණු, කරපිංච, රම්ප, එතකොට ගොරක ඇර මේ සේරම ටික අපි ගැඹුරු තෙලේ බැදගන්නවා. බැදගෙන පැත්තකින් තියාගන්න ඕනේ. ඒක තමයි මම මුලින්ම කරන්නේ. මම ඊළඟට මේ වගේ භාජනයකට හොඳට රත් වෙන්න තියලා එකතු කරනවා අමු තුන පහ. අමු තුන පහ මේ වගේ හොඳ හැඳි දෙකක් පමණ එකතු කරනවා. ඒ හැඳි දෙකක් ඒකම මම මේකට එකතු කරනවා මිරිස් කුඩු. මිරිස් කුඩුත් ඒ හැඳි දෙකක් එකමාරක් ඔබේ රස අනුව, එක සැර අනුව එකතු කරලා හොඳට බැදෙන්න දෙනවා මෙහෙම. අමෙර තෙල් එකතු කරන්නේ මෙන්න මේ ආකාරයට. හොඳට බැදගත්ත තුන පහ ටික, මේ තුන පහ සමීස් ඔය ආකාරයට බැදුනට පස්සේ අපි එකතු කරන මෙන්න මෙම වතුර. වතුර ටික එකතු කර ගන්නවා. අපේ පොලොස් එක තඹ ගන්න පුළුවන් ගන්නට. ඔන්නෝම දාගත්ත මේ මිශ්‍රණයල දැන් මේ තින්නේ මම කපාගත්ත පොලොස්, මේ තින්නකින් ගත්ත පොලොස් ටික මේක එකතු කරනවා. මෙහෙම එකතු කරලා මේකත් සමග හොඳට මික්ස්ර කරලා හොඳ අපි ගහෙන් ගත්ත හොඳ ෆ්‍රෙෂ් නැවුම් පොලොස් වුණා නම් මේක මම පැයක් තම්බනවා. මම මේක ටින් එකේ නිසා එච්චර වෙලා අවශ්‍ය වෙන්නේ නැහැ. පැය භාගයක් මම මේක මෙහෙම හොඳට තම්බනවා. මේ අතර මම මේකට ලුණු එකතු කරගන්නවා. මම මෙහෙම පැය භාගයක් තැම්බෙන්න දෙනවා. මේ පැය භාගයකට පස්සේ ඔබට පේනවා ඇති මගේ පොලොස් එක. දැන් මම මේකට එකතු කරනවා මිටිකිරි සහ දියකිරි සියල්ලම. අපට කිව්වා වගේම මේකට මම වැඩිපුර කිරි එකතු කරනවා. මේ පොලොස් ග්‍රෑම් 300ක් පමණ. ඉතින් ඒකට මම මිටි කිරි, දිය කිරි සියලුම එකතු කරලා කොහොමත් හොඳ උකු පොල් කිරි ටික ඔන්නෝම එකතු කරනවා. මිලි ලීටර් 350ක් විතර වගේ වෙන්න එකතු කරලා මේකට මම කහත් මික්ස් කරලා තියෙන්නේ පොඩ්ඩක් සුවල්පය. ඔන්නෝම අපි පොඩි මික්ස් එකක් දීලා මොනවද අපිට ඉතුරු වෙලා තියෙනවා? අපේ ඩීප් ෆ්‍රයි කරගත්ත මේ ලුණු ඔක්කොම, ගොරකා, ලුණු, මම ගොරකා ඩීප් ෆ්‍රයි කරේ නැහැ මතක තියාගන්න. ඉතුරු සියල්ලම ඩීප් ෆ්‍රයි කරලා තියෙන ඔක්කොම එකතු කරනවා මේකට. මේ හොඳට මිශ්‍ර කරලා අඩුම තරමේ පැය එකමාරක් මේක තියන්න ඕනේ. ඉතින් මම හිතන ඊට වඩා අඩු ප්‍රමාණයකින් මේක ක්වොන්ටිටි එක අඩු නිසා මට පුළුවන් කියලා මම මේක ගින්දර අඩු කරලා තියනවා පැයක් පමණ. ඔන්නෝම මම පොලොස් කරිය හදන අපි බලමු පැයකට පස්සේ කොහොමද. මේ තියෙන පැය එකමාරකට පස්සේ අපේ පොලොස් කරිය ඔබට පෙනෙනවා ඇති තාමත්ම ලස්සනට තෙන්ඩ වෙලා මෙන්න මෙහෙම හොඳට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්නෝමයි අපි පොලොස් කරියක් හදාගන්නේ. අපි මේකේ ගොරක කෑල් ටික අයින් කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි රස බලන්න යන්නේ. ඔන්නෝම පැය කමාරකට පස්සේ අපේ පොලොස් කාරිය.